ඇත්ත වශයෙන්ම මේ අනුනායක හිමිපාණන් වහන්සේලා ලේකාධිකාරී හිමිපාණන් වහන්සේලා ඇතුළු අනුතර මහා සංඝ රත්නයත් ඒ වගේම මෞලවි තුමාලා ඇතුළු මුස්ලිම් පූජකතුමාලා හින්දු පූජකතුමෙකුත් සම්බන්ධ වෙලා මේ මේ තියෙන ආරවුල මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ සම්මතයකටපත් වෙන ආකාරයෙන් කොහොමද කටයුතු කරන්න ඕන කියන එක කොයි විදිහට හැසිරෙන්න ඕන කියන එක පිළිබඳව දීර්ඝ වශයෙන් ඉදිරිපත්තම සාකච්ඡා කරා අපි මැදිහත් කරු වේ වශයෙන් අපි හිටියේ මේ සාකච්ඡා මම දැන් පිටුපල දාලා සිංහල ජනතාවත් ඉවසීමේ කටයුතු කරන වගේම මුස්ලිම් ජනතාවත් ඉවසීමේ හා මේ රටට මේ ප්‍රශ්න ඇති නොවන ආකාරයට කටයුතු කිරීමේ වැදගත්කම ගැන සාකච්ඡා වුණා. රටේ නීතියට වඩා මේක මම හිතන රජයේ වගේ කියන්නේ පොලිසිය කියන්නේ රජය. නීතිය ක්‍රියාත්මක කරන රජයනේ. ඒක පොලිසිය හරහා ක්‍රියාත්මක වෙන්නේ. සමාජ වලට යම් යම් අඩුපාඩු තිබුණා. ඒකේ ප්‍රමාද වීම නිසා තමයි මම හිතන්නේ අර මූලික වැරද්දක් වුණා. මම හිතන්නේ බරපතල තුවාල ලැබලා ස්පිතාලේ ඉන්නකොට ඒ උන්ට අපදීම හරහා මතයක් වෙන මතයක් ඉදිරිපත් වුණා. මතයක් රටට ගියා. ඊට පස්සේ වුන් අතරංගුට ගත්තේ මිහි ගියාට පස්සේ මුලින් අරගෙන අප දුන්නා. ගත්තේ ඒ රජින් කළ යුතු කාර්යයන් මේ අපි කරන්නේ විපක්ෂය. මම ඇවිල්ලා කරේ. ඒත් මගේ මුස්ලිම් ජනතාව ඉල්ලීමක් කරා ඒ වෙලාවේ. ජමාතුල්ලා සංවිධානයත් උගත් මුස්ලිම් ජනතාවත් ඇවිල්ලා මා සාකච්ඡා කරපු අවස්ථාවේදී මේ ඉල්ලීම කරා මට. ඒකෙන් තමයි මෙහාටම ඇවිල්ලා මේ දෙගොල්ලෝම ගෙන්නගෙන සාකච්ඡා කරා. ආණ්ඩුව ආණ්ඩුව හැම අවස්ථාවෙදීම කාට හරි චෝදනා කරන එක නේද යාළගේ වැඩේ. ඉතින් යාළගේ අඩුපාඩු වහගන්න හොඳම වැඩේ තමයි මේ විපක්ෂයට චෝදනා ඉදිරිපත් කිරීම. ඉතින් ඒක අද ලස්සනට කරනවා යාළා. මේක තමයි මේක කුලප්පු කරන්න කරන වැඩ. මේක තුලින්නේ කුලප්පු වෙන්නේ. දැන් මේ වගේ ප්‍රකාශ කිරීම තුළ අනවශ්‍ය විදියට චෝදනා ඉදිරිපත් කිරීම තුළ මේවා මේ තව තවත් අවුල් කරන්නයි මේ කට්ටිය හදන්නේ. ඉතින් යාලා ගිය පාරත් ওই බේරුවල සිද්ධියදීත් ওই වැඩේම කරා. ඉතින් දැන් මේකේ සිද්ධියත් මේ විදියටම කතා කරලා තමයි යන්න හදන්නේ. ඉතින් හැමදාම මිනිසුන් රවට්ටන්න බෑ. එක පාරක් රැවටේ දෙපාරක් රැවටේ හැමදාම රවට්ටන්න බෑ. සාමීන් ඉවසීමෙන් යුක්තව සාමීන් සියලු ජාතීන් එක්ක සමගියෙන් කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේ සියලු ජාතීන්ට තියෙන ගේම යුතුයකම හවක් කියම වෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව මේ අගමැතිතුමාට ඇලි විශ්වාස භංගයත් මේකෙන් යට යන කප්පයක් වෙන්න තියෙනවා. නෑ එහෙම යට ඔයක යට වන්නේ කියලා හිතන්න ඇති. නුත් ඒක යට යනන්නේ නෑ. සේ ඒ වගේම මේ නීති ආසාමයේ අමාත්‍යාංශයේ රංජිත් මද්දුම්බඩල් මහතා ලබා දීම සම්බන්ධයෙන් සරත් පොන්සක මහතා දෙඩි පිළිකුලි උතු එහෙලා දකින්නකෝ ඒ තත් ඒ දෙනුක්තු. ඒක ඉතින් එතුමාගේ අදහස්නේ. නෑ එතුමාගේ අදහස් එතුමාට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ज्येष्ठ एमतीवर एक फलपुर एमतीवर एक सामकामी एमतीवर एक मंगे देशपाल उपनामीट नौकर नीति साम हरियट अति कि मसंदा कटियत को ක්‍රියාත්මක වෙන්නේ කියලා ආණ්ඩුවක් ඉදි මගේ මේ අපි අපි නෙවෙයි කැබිනට් එකේ පොන්සේක මාත්‍යා සංසන්දනය බලනකොට රංජිත් මද්දුම්බණ්ඩාර එමෙතුමා ගැන නෑ ඉතින් මම ඒක දෙන්න ගැන කතා කරන්න කවන්නේ ඒකපති පක්ෂේ ඉදිරි දේශපාලන කටයුතු දැන් කොයි ආකාරද සිද්ධ වෙන්නේ ඔබතුමා ලඟ ඉස්සර ජයග්‍රහණත් ලබලා තියෙන ඉදිරි කටයුතු අපි ඉදිරියට යනවා දැන් සභාපතිවරු පත් කරලා 3000 ගාණක් ඉන්න රට පුරාම මේ മന്ത്രിවරු ඉතින් ඒක විශාල ගාණ 172ක් අපි මේ ආසන දිනලා තිනවා ප්‍රාදේශ සභා ආණ්ඩු පිළිවෙල සඳහා ඒකත් උපයෝග කරගන්නත් අනිවාර්යයෙන් ඉතින් ඒක මෙහෙම කරේ අපි කරන්න ඕනේ නැහැ එක්සත් ජාතික පක්ෂයම කරනවා ඒක ඒ මන්ත්‍රීවරුම කරනවා ආණ්ඩු පිළිවෙල නේද